ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා යෝජනාවක් කරා දැනට ඉන්න පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ බර රටේ ජනතාවට දරීම අපහසු කාර්යයක් වෙලා තියෙන නිසා ඒ 8000ක මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 4000ක පමණ ප්‍රමාණයට අඩු කරන්න. ඒ අනුව මේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ කැබිනට් අනුමැතියට අනුව විශේෂ වාර අමාත්‍යවරයාට බලය තියෙනවා මේ සම්බන්ධව සීමා නිර්ණය කිරීමට යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන්නට මේ කොමිසම නෙමෙයි මේක කමිටුවක් මේ කමිටුව පත් කරලා තියෙනවා හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මැතිතුමා ඒ වගේම රවි ජයලත් දිසානායක මැතිතුමා ඇතුළු පස් දෙනෙකුගේ සමන්විත කණ්ඩායමක් ඒගොල්ලන්ට දීලා තියෙන උපදේශ තමයි 4000ක පමණ ප්‍රමාණයට මේ සභික සංඛ්‍යාව අඩු කිරීම සඳහා අධ්‍යයනය කරලා වාර්තාව සපයන්නේ කියලා. පෞගිය පළාත්පාලන මැතිවරණය පැවැත්වී යහපාලන ආණ්ඩුවට ඒ අවස්ථාවේ උකට යහපාලනයේ නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ අවස්ථාවක් තත්ත්වය. ඒ නිසා තමයි පළාත්පාලන ආයතනවල අතිබහුතරයක් අපිට බලය නැතුව පොහොට්ටුවට බලය ගියේ. නමුත් ඒ අවශ්‍යයි කියලා අපි කරලා අපි මැතිවරණ හංගන්නේ කියන්නේ ඒකට බය ගියේ නැහැ. එහෙනම් දැන් මැතිවරණ කල් දණ්ඩවත් හංගන්නවත් අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපි මැතිවරණේ පවත්වනවා. මැතිවරණේ පැවැත්විය යුත්තේ මේ රටේ ජනතාව මේ මිලින්නා වූ වේදනාවෙන් දුකෙන් මුදවා ගන්න පුළුවන් පරිසරයක් ඇති කරලා. එතකොට මේ බර තවදුරටත් ජනතාව අතර පටවන්නේ නැති වෙන. ඒ නිසා තමයි 8000 4000ක වම් ප්‍රමාණයට අඩු කරන්න යන්නේ. අනිත් එක එදා තිබුණ පළාත් පාලන මන්ත්‍රීවරුන් තිබුණ තරම් වැඩ කොටසක් දැන් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට නැහැ.